විවිධ පාංශු හා පරිසර තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව ඇති නිසාමත් පහසුවෙන් වගා කළ හැකිවීමත් ඉක්මනින් අස්සනු ලබා ආදායම් ලබාගත හැකි තත්වයන් නිසාත් අපේ ගොවි මහත්වරු අතර ප්‍රචලිත වගාවක් පැපුල්. අපේ ප්‍රේක්ෂකයන් අතරට ඒ අයුරින්ම අපට හමු වූ තැපොල් වගාවකට හිමිකම් කියන දක්ෂ තවත් තැනැත්තෙක් අශෝක කුමාර විජේසිංහ. ඔහු අදහස් කරන විදිහට මේ වගාව තුළින් ලබා ගන්න අත්දැකීම් මහා පරිමාණ වගාවකට පිවිසීමේ දොරටු විවෘත කර ගැනීමට පාදක වෙනවා. අධ්‍යාපන කටයුතු කර උසස් අධ්‍යාපනය කෘෂිකර්ම විෂයන් සම්බන්ධව ඊට පස්සේ මට මුලින්ම ආසාවක් තිබ්බා. මට දෙමෝපියන්ගෙන් උරුම වෙච්ච ඉඩමක් තිබ්බා පේරාදෙණිය. මූලික වශයෙන් ඒකේ කෙසෙල්, කරාම්බු, ගම්මිරිස් වගේ දේවල් වගා කරා. ඒකේ ප්‍රතිඵල දැක්කට පස්සේ මට ආස හිතුණා වෙනත් දෙයකට යොමු වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මගේ මේ ගෙවල් ළඟ තිබ්බ ඉඩමක් අලුතෙන් මිලදීගෙන මේ පැපොල් වගාවට පටන් ගත්තා මම. අපිට තේරුණ විදිහටත් කිසියම් වගාවක් කිරීමට යොමු වීමට පෙර ඒ පිළිබඳ කිසියම් දැනීමක් අවබෝධයක් ලබා ගැනීම නුවණට හුරුයි. විජේසිංහ මහත්මයා මේ ඉදමට ඇවිත් මුලින්ම සොයා බැලුවේ ජලය ලබා ගැනීමේ පහසුව. ඒ අනුව ඔහු තීරණය කළා මුලින්ම වගා ළිඳක් සකස් කරගන්න. ඒ බලාපොරොත්තු ඉටු වුණා. පැපොල් අලුත් පළතුරක් ලෙස වඩාත් ජනප්‍රියයි. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ පැපොල් වගා කිරීමේදී විජේසිංහ මහතාගේ විශේෂත්වය වුණේ රෙඩ් ලේඩි පැපොල් වගාව සඳහා යොදා ගැනීමයි. තවද ඔහුට ඉඩම ලබා ගැනීමට උදව් කළාය පවා මතක් කිරීමට ඔහු අමතක කළේ නැහැ. විජේසිංහ මහත්මයාගේ පැපොල් වගා කර තිබූ භූමියේ පිහිටීම අනුව නිවැරදි අයුරින් පාත්ති සකස් කර තිබුණා. පැල සහ පේලි අතර අවශ්‍ය පරතරය ලබා දෙමින් පිරිස්තු වගාවක් පවත්වාගෙන හොඳින් වැඩුණු නිරෝගී වගාවක් තුළින් වැඩි ආදායමකට යාම ඔහුගේ අරමුණු බව එයින් පැහැදිලි වුණා. අපි මෙතනදී ඒ විදිහට සඳහන් කළේ ජයසිංහ මහතා පොහොර භාවිතයේදී විශේෂ සැලකිල්ලක් යොමු කරන නිසායි. කාබනික පොහොර වගාවට යොදා ගැනීම ඔහු ඉතාමත් අගය කරන තැනැත්තෙක්. එහි වටිනාකම ඔහු මැනවින් තේරුම් අරගෙන කාබනික පොහොර පමණක් නොවේ රසායනික පොහොරත් වගාවට යොදා ගැනීම ක්‍රමානුකූලව සිදු කරනවා. මේ වගාවට ජල සම්පාදනය කරන්නේ බට පද්ධතියක් තුලින්. ජලය අපත යන්නේත් නැහැ. පොහොරවල කාර්යක්ෂමතාවයත් සිදු වෙනවා. ඊට හේතුව තමයි ජලයේ දියවන පොහොර කෙලින්ම පැපුල් ගස මුලටම ලැබෙන නිසා. මේ හැම දෙයක්ම කරන අතරතුර විවේකයක් ඇතනම් ඔහු ඒ කාලයත් අර්ථවත්ව ගත කරනවා. හිරුවෙලිය වැටෙන පරිසරයක් තුළ ගෙදරට අවශ්‍ය කරන එළවලු නිෂ්පාදනයත් ඔහු අතින්ම සිදුවෙනවා. උදව්වට කෙනෙක් ඉන්නවා. ඒකත් ඉතින් තවත් කෙනෙකුට රැකියාවක් නිසා ඒනුත් ඔහු සතුටක් ලබනවා. මොන විදිහක වගාවක් කළත් අපිට තොරතුරු ලබා ගන්න තියෙන තැන්වලින් උපදෙස් තාක්ෂණී වගේ දේවල් ලබා ගන්න පුරුදු වෙලා තිබුණොත් එයිනුත් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. මේ සරුසාර පැපොල් වගාවෙන් මේ නෙලන සරු අස්වැන්න ක්‍රමානුකූලව වෙරඳ පොළට සපයනවා. පැපොල් ගෙඩි පත්තරවලින් ආවරණය කරලා පෙට්ටිවල අසුරලා බර කිදාගෙන අස්වනු සටහන් කරගන්නවා. වගාවක ඉදිරි පැවැත්මට අස්වනුවල ප්‍රමාණයන් පිළිබඳවත් තොරතුරු ගොනු කිරීම වැදගත් කරුණක්. මේ විදිහට සකස් කරගත් අස්වනු අලවියට සූදානම්. මොහුගේ මේ අස්වනු තෝරාගත් වෙළඳ සල් කිහිපයකට බාර දෙනවා. පිරිසිදු හානි නොවූ නැවුම් පළතුරු නිසා මේවා අලවිය නම් මොහුට ගැටලුවක් වෙලා නැහැ. සියලු දෙනා විසින්ම ආහාරයට ගැනීමට ප්‍රිය කරන පළතුරක් ලෙස දේශීයව පවතින ඉල්ලුමට සරිලන සැපයුම අපේ රටේ තවමත් නොපවතින හේයින් මේ වගාවට කිසියම් හෝ කෙනෙකු යොමු වන්නේ නම් එය ලොකු භාග්‍යයක් ලෙස සැලකන්නට පුළුවන්.